ඔන්න පුතා හැඩතල තුනක් දුන්නා මේවයි කාලවෙන් කරන්න බල බලමු කාගෙද හරියන්නේ ඔන්න මේ හරි දාන්න දෙනවා මම හොලේ හරියට වෙන් කළොත් නිවැරදිව වෙන් කළොත් හරියක් දා ගන්න පුළුවන් තුනම හරිය කිව්ව තරුවක් දෙන්න හරිද ඔතේ අපි ඌත්තේ බලමුද ඌත්තේ හරිද त्रिकोण मेक हर हरिद विशाल हरिद वेरंदी
හරි නේද? හරි. ඔව් මෙහෙමත් පුළුවන් ඔයාලා මෙහෙමත් අඳින්න නැති. මෙහෙම එකයි මෙහෙමත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. හරි. හතරම හරි නම් තුනම හරි නම් හරි තුනක් දාගන්න. අරෝපුක් දාගන්න. හැබැයි වැරදි නම් දාන්න එපා. වැරදි නම් පුතේ වැරද්ද හදාගන්න එතන හොඳ මකල හදාගන්න වැරදි දාන්න යන්න එපා. තුනම හරි නම් මොකද්ද දාන්න ඕන? තුනම හරි නම් තරුවක් දෙන්න පුළුවන්. හරි. එනවා ඔයාලා දැන් කාණක් හඳුනාගෙන තියෙන්නේ නේ භාගයක් හඳුනාගෙන තියෙන්නේ. හොඳයි. ඔතන යටි ලියා ගන්න හෝම්වර්ක් එකක් ලියා ගන්න. ලියන් පුතා. සර් අර වගේම අලවණ එකක්ද? ඔව් අලවණ එකක්. විවිධ රටතල කපා සෑයි ළඟ පිටුවක් නැන්ද? ඔය ඊළඟ පිටුවේ උනත් කමන්නේ ලියා ගන්න. පිටුවක් යාවි. විවිධ හැඩතල කපා කාල වෙන් කරන්න. විවිධ හැඩතල කපා කාල කාල කියනකොට හතරෙන් එක කියලා ලියන්න පුළුවන්. විවිධ හැඩතල කපා හතරෙන් එකක් වෙන් කරන්න නැත්නම් කාල වෙන් කරන්න විවිධ හැඩතල කපා කාල හතරෙන් එක වෙන් කරන්න අරගෙන හරි මැදින් කැපුවට පස්සේ එක කොටසකට අපි කියන භාගයක් කියලානේ. ඒ භාගේ නැවතත් හරි මැදින් කැපුවාම ආයිමත් කොටස් දෙකක් එනවනේ නේද? භාගෙන් භාගේ කාල. එතකොට ඒ භාගේ හරි මැදින් කැපුවට පස්සේ අපි එක කොටසකට කියනවා කාලක්. පාං කාලක්. පාං භාගයක්. හරි. භාගෙන් භාගයක් තමයි කාල කියන්නේ. එතන මෙහෙමත් පුළුවන්. ඕනම මෙහෙමත් පුළුවන් මෙහෙම කැපුවා ආයිම ඒ භාගේ නැවත සමාන කොටස් දෙකකට කැපුවා එතකොට කාලක් කාල හතරක් නේද සම්පූර්ණ එකක් හදන්න නම් කාල හතරක් ඕ සෑ ඔය ටික අඳ ගන්න ඕනද එපා මම මේක නිකන් කියන්නේ ඔයාලා මේ හැඩතල කපනකොට හැඩතල කපනකොට මේ විදිහට වෙන් කරන්න පුළුවන් කියලා මම කිව්වේ හොඳද? කොහොමත් පුළුවන්. රයිට්. එහෙනම් අපි අසාලේ වී පොත ගන්න ටක් අර ගණිතයේ වැඩ අපි අසාලේ වී තනි රූල් පොතක් පොඩි තනි රූල් පොතක් නේ තුන වසර පොත උනා කමන්නේ ආ කමන්නේ කමන්නේ මෙය අසාලෙවීමට මේ මාමයා දෙන්නම් මොකද කියන්නේ මුලින්ම
ඡේදයක් පෙන්වන්නම් හොඳේ ඡේදයක් පෙන්වන්නම් හරි මම කියලා දෙන්න මයික් එක ඔෆ් කරගන්න පුතේ අවුරු මේ සයින් මයික් එක ඔෆ් කරගන්න මේ අපි ලියමු මේ ගිය සතිය අපි කරානේ අර රූකඩ නේද අන්නේ පාඩමේ රූකඩ කපන්නා ඒ පාඩමෙන් අසාලේ වීම ලියමු ඒක මම ඔයාලට දීලත් ඇති හැබැයි මේ ඒක බලන්න යන්න එපා හොඳද බලන්න යන්න එපා මම ඔයාලට පෙන්නන්නම් ඒක හරි එකක් ගාලා අපි ඒක බලමු හොඳයි විනාඩියක් බලා ගන්න විනාඩියක් අමාරු වචන බලන්න මේකේ කම්මල බලන්න කම්මල දෙන්න පුළුවන් සමහර විට මම තරුෂී අත තියන්න එපා ස්ටෝප්ුව බලන්න බල්පත විචිත්‍ර නේද අනාමාර වචනය විචිත්‍ර වේලීම කියනකොට මූර්ති ජල යන්න ලියන්නේ බබලන කියනක බලන්න ඔලින්ද ඇට සංඥක දයන්නක් තියෙන මූර්ති ජල ලියන්නක් තියෙන සැලිය වතුර සැලිය මූර්ති ජල ලියන්න ලිග්ගල් තුන බලන්න ලියපු විදිය උඳුන සංඥක වෙනවද නෑ නේද උඳුන සංඥක නෑ वचन पहा අරුණ පහක් දාගන්න. right පළවෙනි වචන දෙකේම දෙන්නේ දෙකේම දෙන්නේ. රූකඩ කපන්න. රූකඩ කපන්න. පළවෙනි වචන දෙක රූකඩ කපන්න. බලන්න බෑ රූකඩ කපන්න පොත්වලින් බලන්න එපා රූකඩ කපන්න රූකඩ කපන්න අපි දෙක ලියමු දෙවනි වචන දෙක තුනලියන්න වතුර සැලිය හැලිය නෙමෙයි හොඳද හැ නෙමෙයි සැක් සැලිය හතර ලියන්න පුතේ
ලිග්ගල් තුන ලිග්ගල් තුන ලිග්ගල් තුන ලිග්ගල් තුන පහ අවසාන වචන දෙක සුළු මුදල සුළු මුදල සුළු මුදල සුළු මුදල සුළු මුදල ග්‍රයිඩස් සුළු මුදල හරි එහෙනම් අපි බලමු පාට පෑනක් ගන්නවලා හරි දාන්න පාට පැන්සලක් ගන්න හරි දාන්න වැරදි දාන්න යන්න එපා වැරදුනොත් හදා ගන්න හොඳේ ඉස්සරහින් ලියා ගන්න වැරදි වචනේ හරි එහෙනම් අපි බලමු පළවෙනි වචනේ මොන සර් බෝඩ් එකේ ලියනවා රයිට් ඔයාලා හරියටම හදා ගන්න ඕනේ හොඳද හොඳට අකුරු දිහා බලන්න රූපෙට කපන්න එතකොට දැන් අකුරු ලියන ප්‍රමාණයත් ඔයාලට වැදගත් ඒ නිසා මම ප්‍රමාණයත් එක්කම ලියන්න ප්‍රමාණයක් වෙනගති රයිට් පළවෙනි එක ඔව් මෙන්න ඔයාලා රූල් ඔයාලා දින්න ඕනේ රූපෙඩ ඔයාලා යන්න රූපේ උඩට යන්නේ නැහැ නේද රූ රූපෙඩ කොහොමද මේක මේ ඔන්න ඔහොම තිබුණොත් වැරදි මේක වැරදි ඒක රෑ දෙන්න රූ රූකඩ කපන්න රූකඩ කපන්න ඔය විදිහට තියෙන්න ඕනේ මේ හාල් කිරීම රූනේ උඩට යවන්න බෑ හොඳයි දෙවනි එක ඔව් දෙවනි එක මම දුන්නේ ඔලින ඇට නේද පුතේ ඔලින ඇට ඕ මූදෙට ලියන්න මූදෙට ලියන්න ද සංඥක තයන්න ඔලිත සංඥකද ඔලින ඇට සුලගිල්ලේ ප්‍රමාණය පමණයි දුස් කරන්න ඕන ඔලිත ඇට හොඳයි තුන සර් තුනට දුන්නේ වතුර සැලිය වා තු ර මේසි එක සෑ මූර්ත ජලියන් මූර්ත ජලි ලයන්නේ වතුර සැලිය හතර බලමු. ඔව් හතර වෙනි එක ඔයාලා ලිව්වේ මොකක්ද? මේ ඕන මෙතෙන්ද මේ වතුර සෑයන්න වෙනුවට හයන්න ලියලා තිබුණා. හරි දාගන්න හොඳේ. සෑයන්න වෙනුවට හයන්නත් පුළුවන්. වතුර හැලී. හරි. කොසැලි. හොඳයි. ආ හතර වෙනි එක දුන්නේ ලිග්ගල් තුන. ලිග්ගල් තුන. ඔව් ලිග්ගල් තුන. මෙතෙන්ද පුතේ මූර්ධජය නැහැ. දාන්තදලා යන්නේ. ලිග්ගල්. ලිග්ගල්. ලයිනු දෙකම දාන්තජය. ලිග්ගල් තුන.
සුළු මුදල ලියන්නේ සුළු මුදල ලුයන් මුදල ලු සුළු සුළු මුදල is net හොඳයි පහෙන් පහම හරි නම් ටුවිස්ටාස් පහෙන් හතර නම් වන්ස්ටා බලන්න පහෙන් පහ එන්න බල මම අකුරු වලට අකුරුත් මේ බලනවා ගයිදුගේ පහෙන් පහ නැද්ද සඳමිනි පහෙන් පහයිනේ පසන්ගේ පහෙන් පහ නැද්ද සමිඳු පහෙන් පහයි සිතුලිගේ පහෙන් හතරද පහද පහෙන් පහ නෑ සර් සමිඳුගේ පහෙන් පහයි දිනුක හරේ දිනුක පොත පෙන්නන්න මට ඕ පවනි සමිඳුගේ පහෙන් පහ හරි චනුදිගේ පහෙන් පහ මම දැක්කා ගගන හරි දැක්කා ගගන පොත ආව සිතාශක දෙක්ක හරි හරි ආ ඔ පහෙන් හතර අතුස්සන බාන පහෙන් හතර තරුෂිගේ කොහමද තරුෂි පහෙන් පහ ඔව් සර් ආ වෙරි ගුඩ් පහෙන් පහයි දයි හරි මේ ඊළඟට පුතේ අපිට සිංහල වලට තියෙන්නේ මේ ආ සින්දුවක් තියෙන්නේ අනේ අර පාළු අම්බලම කියන එක ඒකේ මම ලබන සතිය අසාලේ වීම දෙන්නම් නේ මේ ලබන සතිය කියන්නේ ඒක ඔයාලා කරලත් ඇති නේද මේ කොටු වැටිච්ච පුංචි සරම කියන සින්දුව තියෙන්නේ ඒකයි සින්දු දෙකක් තියෙන්නේ මට මතක විදියට ටක් ගන්නවා ටික් ගන්නවා ඒ ටික අපි ලබන සති කරමු මම මේ සින්දු ටිකත් ඔයාලට දාලා තියන්න ඕනේ බලන්න මේ එහෙනම් මේ හෙට ඔය අදට මම දැන් පන්ති නතර කරනවා අපි සිංහල පාඩම් ටික මම ලෑස්ති කර ගන්නවා එක්කෝ මම වෙලාවක් දාන්නම් මෙහෙමයි ගැටලුවක් නැහැ පන්තිේ හදිස්සිය ඔයාලට පන්තියක් තිබුණොත් මම වීඩියෝ එක දානවනේ වීඩියෝ එක දාන නිසා වාහනේ ගැටලුවක් නෑ දැන් අදත් මම රෙකෝඩ් කරලා තියෙනවා මේ ඒක නිසා මේ